ආයුබෝවන් සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම මා අද කතා කරන්නේ දෙමව්පිය ඔබ වෙනුවෙන් දෙමව්පියෝ කියන්නේ දරුවන්ට ඇත්තටම ආදරේ අය ලොව අගනාම සම්පත දරුවන් කියලා කියනවා ඒ වගේමයි දෙමව්පියන්ගේ සියලු බලාපොරොත්තු දරුවන් දෙමව්පියන් සිත් තුළ ඇතිවන දරුවන් සම්බන්ධ බලාපොරොත්තු ගණනය කරලා අවසන් කරන්න බෑ දරුවන්ගේ සතුට තමයි දෙමාපියන්ගේ සතුට කියලා කියයි. මේ නිසා දරුවෝ සතුටින් තබන්නට නම් දෙමාපියන්ට ලොකු වගකීමක් තියෙනවා දරුවෝ සම්බන්ධයෙන් කටයුතු කරද්දී. අපි මෙහෙම බැලුවොත් මුලින්ම දෙමාපියන් කළ යුතු දේ තමයි තමන්ගේ දරුවොත් එක්ක කටයුතු කරද්දී තමන්ගේ දරුවන් නිවැරදිව හඳුනා ගැනීම වැදගත්. මොකද මේ පුංචි දරුවෝ මේ දරුවන්ට තියෙන පුංචි මනසක් පුංචි සිතුවිලි තියෙන්නේ ඒ නිසා නොමේරූ මනසට කතා කරන්න ඒගොල්ලෝ එක ගනුදෙනු කරන්න දෙමාපියන් වශයෙන් අපි අවබෝධයෙන් කටයුතු කිරීම ඉතාම වැදගත්. දරුවගේ පෞරුෂ සංවර්ධනයේ කතා කරගොත් දරුවෙක්ගේ එහෙම නැත්නම් පුද්ගලයෙක්ගේ සිතුවිලි ඒ වගේම එයාගේ ගති පැවතුම් හැසිරීම් චිත්ත වේගීය තත්ත්වයන් ඒ වගේම කායික ස්වභාවය බුද්ධිමය හැකියාවන් මේ සියල්ල තවත් දරුවෙකුට වඩා තවත් පුද්ගලයෙකුට වඩා වෙනස්. එනිසා දරුවෙක් තුළ එහෙම නැත්නම් යම් පුද්ගලයෙක් තුළ පවතින මේ සියලු ලක්ෂණවල එකතුවට අපි කියනවා ඒ පුද්ගලයාගේ පෞරුෂය කියලා. එතකොට මේ පෞරුෂය එක්ක කතා කරද්දී දරුවා හැදෙන වැඩෙන පරිසරය සහ සමාජය දරුවගේ පෞරුෂ වර්ධනය කරේ බොහෝ සෙයින් බලපානවා. සාමාන්‍යයෙන් දරුවෙක්ගේ පරිසරය වෙන්නේ මුලින්ම දෙමාපියෝ සහ දරුවා ජීවත් වෙන පවුල. ඊට පස්සේ දරුවගේ පෙර පාසල දරුවගේ පාසල සහ ඔහු හෝ ඇය ඇසුරු කරන යහළුවන් තමයි මූලික වශයෙන් ඔහුගේ පරිසරය වෙන්නේ. ඒතර මේ පරිසරය තුළදී දරුවා අහන ආශ්‍රය කරන දකින දේවල් එයාගේ මේ පුංචි සිත් තුළට බලපෑම් සාගත වෙනවා. ඒ නිසා මේ දේවල් දරුවගේ අනාගතය තීරණය කරනවා. ඔබ හැමෝම දන්න දෙයක් තමයි අර ගිරා පැටවු දෙන්නෙක් හැදුණු විදිය. එකම ගිරා අම්මගේ පැටවු දෙන්න මුලගින් දෙපැත්තට ගහගෙන ගිහිල්ලා පන්සලක් සහායුධ ගොඩකට වැටුණයින් පස්සේ ඒ පරිසරය තුළ තමයි හැදුන වැඩුණේ. ඒව තමයි මේ දරුවෝ ඉගෙන ගත්තේ. ඒ නිසා ඕනෙම දරුවෙක් අහන්නේ කියන්නේ දකින්නේ දෙමාපියෝ සහ තමන් මූලිකව ආශ්‍රය කරන පරිසරයේ තියෙන දේවල්. ඒ නිසා දරුවෙක්ගේ පරිසරය දරුවට උචිත ලෙසින් සලකන්න දෙමාපියෝ හැටියට ඔබට හැකියාවක් තියෙනවා නම් ඒක ඉතාම වැදගත්. අනිත් කාරණාව තමයි පුංචි කාලේ දරුවෙක් හදාගන්න විදිය දරුවගේ මුළු ජීවිත කාලය පුරාවටම බලපානවා. මනෝවිද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඩ් කියනවා පුංචි කාලේ දරුවෙක්ගේ සිතට වැටෙන සිතුවිලි ඔහුගේ පුංචි කාලේ පමණක් නෙමෙයි එයාගේ පශ්චාත් කාලීන වැඩිහිටි ජීවිතේ පුරාවටම බලපානවා කියලා. මේ නිසා සමහර විට දරුවෝ දෙමාපියන් හදාගන්න යද්දී දරුවන්ට වුවමනාවට වැඩි ආදරය කරනවා. සමහර වෙලාවට දැඩි දඩුවම් ලබා දෙනවා. ඒ නිසා සමහර වෙලාවට ඔබ දකින්න ඇති ඉස්සරහට එන්න ටිකක් බයක් පක්ෂපාතී බවක් දක්වන දරුවෝ ඉන්නවා. මොකද පුංචි කාලේ ලැබිච්ච අත්දැකීම් තමයි මේකට හේතුව. සමාජයේ ඉස්සරහට එන්න බයයි. අම්මලා තාත්තලා හදපු විදිය. ඒ නිසා මේක ඔබ හැමෝම මෙහෙමයි කියලා මම කියනා නෙමෙයි. නමුත් මේ දේවල් සිදු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක බලපාන්නේ ඔබේ දරුවට. ඒ නිසා අපි පස්සේ දිගින් දිගට කතා කරමු කොහොමද දරුවෙකුත් එක්ක දෙමාපිය වශයෙන් අපි කටයුතු කරන්න කියන කාරණාව පිළිබඳව. එතකොට ඔබට අවශ්‍ය වන්නේ හොඳ පෞරුෂයක් සහිත මනාව පෞරුෂයක් සහිත එහෙම නැත්නම් ධනාත්මක පෞරුෂයක් සහිත දරුවෙක් නම් ඔබ කොහොමද ඒ දරුවා ගොඩනගන්නේ? එහෙමනම් ඔබ කළ යුත්තේ දරුවගේ සහජ සිතුවිලි දරුවා උපතින් ගේන දේවල් තියෙනවා ඒත් එක්කම දරුවා හැදෙන වැඩෙන පරිසරය බලපානවා කියලා මම කිව්වා. ඒත් එක්කම ඔබ දරුවා හදා වඩා ගන්න විදිය බලපානවා කියලා කිව්වා. එතකොට මෙන්න මේ දෙක දරුවාට යහපත් වූ අයුරින් ඔබට සකසන්න පුළුවන් නම් දරුවෙකුට සුදුසු පරිසරය නිර්මාණය කරලා දැම්මම දරුවා ඉබේ ඉස්සරහට යනවා. අපි අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. එයාගේ පරිසරයයි අපි සකස් කළ යුත්තේ. එහෙම සකස් කරොත් ඔබට පුළුවන් මනාව පෞරුෂ ලක්ෂණින් යුතු දරුවෙක් ලෝකයට සමාජයට දායාද කරන්නට. ඊළඟ එක අපි ගත්තොත් සාමාන්‍යයෙන් දරුවෙක්ගේ පෞරුෂය හරියට හැදෙන්න නම් දරුවගේ පූර්ණ වර්ධනයක් සිද්ධ වෙන්න ඕන. ඔබ දකිනව ඇති සමාජ දරුව ගත්තම සමහර දරුවෝ සෙල්ලම් බඩුවක් අහුනොත් අතට පුංචි පුංචි කෑලි වලට කඩලා පරීක්ෂා කරලා බලනවා.
සමහර දේවල් කියලා මැනලා බලනවා. තවත් සමහර වෙලාවට ඒගොල්ලෝ කතා කරන විදිය හරි තර්කානුකූලයි. ඒගොල්ලගේ ගණිතමය හැකියාව දැක්කොත් ඒක හරි ඉහළයි. මේ දරුවගේ වම් මොළයේ ක්‍රියාකාරීත්වය. සමහරට තවත් දරුවෙක් පරිසරයට ආදරේ, සතුන්ට ආදරේ, ගහකොළ පරිසරයක ගැටෙන්න ආසයි, චිත්‍ර අඳින්න ආසයි, නටන්න සින්දු කියන්න ආසයි. මේ තමයි දකුණු මොළයේ ක්‍රියාකාරීත්වය. එතකොට මිනිසෙක්ගේ හරි හැබෑ ක්‍රියාකාරීත්වයට මේ දෙකම මොළයේ දකුණු අර්ධ ගෝලයත් වම් අර්ධ ගෝලයත් කියන දෙකම එක හා සමානව බලපානවා. ඒ නිසා මේ දෙකම පෝෂණය වෙන අයුරින් අපි දරුවෙක් හදාගත්තොත් මොකද මේ දෙක මාරුවෙන් මාරුවට ඉක්මනට ක්‍රියාත්මක වෙනවා නම් එතන හොඳ සමබර දරුවෙක් නිර්මාණය වෙනවා. ඒ නිසා මේ අවබෝධය දෙමාපියන් වශයෙන් ඔබට බොහෝ සෙයින් වැදගත්. අනිත් එක තමයි දරුවෝ තමයි දෙමාපියන්ට දරුවෝ තමයි ලොකුම සම්පත. ඒ නිසා දෙමාපියෝ දරුවන්ට ආදරයෙන් තොර ලෝකයක් දෙමාපියන්ට නැහැ. ඒ නිසා දරුවන්ට ආදරෙයි. හැබැයි බොහෝ දෙමාපියෝ දරුවට ආදරේ පෙන්වන්නේ නැහැ. දරුවට දැනෙන්න ආදරේ කරන්නේ නැහැ. මේක මං හිතන විදිහට මේක තියෙන පොඩි වැරද්දක්. මොකද දරුවට දැනෙන්නේ නැතුණාම දෙමාපිය ආදරේ කියලා දරුවට අසරණ බවක් ඌදකලා බවක් දැනෙන්න පුළුවන්. එහෙම වුණොත් දරුවා තමන්ගෙන් ටිකක් ඈතට ගිහිල්ලා ඊට වඩා වෙනත් කෙනෙකුට සමීප වීමේ ඉඩකඩ බොහෝ පවතිනවා. ඒ නිසා ඔබ දරුවට ආදරේ කරනවා නම් දරුවට දැනෙන සිය ආදරේ කරන්න. අනිත් කාරණාව අපි දරුවන්ට ඇත්තටම ආදරේ නිසා දෙමාපිය විදිහට දරුවන්ට ආදර නිසා දැඩි ලෙස ආදරේ කරනවා. ඒ නිසා දරුවෙකුට කරන්න පුළුවන් දේවත් කරගන්න ඉඩ දෙන්නේ නැහැ. ඉස්කෝලේ යන දරුවෙක් නම් තමන්ගේ සපත්තු දෙක මේස් දෙක දාගන්න දෙන්නේ නැහැ. ටයි එක ඇඳ ගන්න දෙන්නේ නැහැ දරුවට. ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ කෑම පෙට්ටිය සිංක් එක ළඟින්වත් තියන්න දෙන්නේ නැහැ. අම්මමයි ඒ දේත් කරන්නේ. වැලි ටිකක් අත ගන්න සෙල්ලම් කරන්න අවස්ථාව දෙන්නේ නැහැ. ගහකට නගින දෙන්නේ නැහැ. කොහෙන්ද දරුවන්ට අත්දැකීම් ලැබෙන්නේ? මොකද අත්දැකීම් තමයි කෙනෙක්ව ඉස්සරහට ගෙනියන්නේ. ඒ නිසා දැඩි ආදරය දරුවන්ට යම් ප්‍රමාණයක හිරිහැරයක් සහ එයාගේ පෞරුෂ වර්ධනයේදී බාධාවක් විදියට ඉස්සරහට ගෙනියන දෙයක් වෙනවා. ඒත් එක්කම සමහර දෙමාපියෝ දරුවන්ට දඬුවම් කිරීමේදී ටිකක් සැරෙන් දඬුවම් කරනවා. එක්ක වරදට වඩා වැඩි දඬුවම, එක්ක ප්‍රසිද්ධිය දඬුවම් කරනවා. ඒ හැරෙන්න හුඟක් දෙමාපියෝ හිතන දෙයක් තමයි වරදට දඬුවම් දෙනවම දරුවෙක්ගේ විනය හදන්න පුළුවන් කියලා. නමුත් දරුවෙක්ගේ විනය හදන්න නම් දඬුවම නෙමෙයි අවශ්‍ය වෙන්නේ, දරුවට නිසි ආදරය සහ නිසි මඟ පෙන්වීම තුළින් දරුවෙක්ගේ විනය ගොඩනගන්න පුළුවන්. මොකද බලෙන් ගොඩනගෙන විනය තුළ ඒක සාර්ථක වෙන්නේ නැහැ. දෙමාපියෝ නැති තැන දරුවගේ විනය දකින්න හම්බෙන්නේ නැති නිසා. ඊළඟට දරුවන් විශ්වාස කරන්න. බොහෝ දෙමාපියෝ දරුවෝ එච්චර ගණන් විශ්වාස කරන වෙනුවට ගණන් ගන්නෑ. නමුත් ඔබ හිතිය යුතු දෙයක් තමයි විශ්වාසය කියන දේ ආදරයටත් වඩා ප්‍රබලයි. විශ්වාසය නැති තැන තමයි දරුවෝ අයත් වෙන්නේ. දරුවෝ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගොඩක් සම්බන්ධතා පවතින්නේ විශ්වාසය මත. ඒ නිසා දරුවට සමීප වෙන්න, දරුවව විශ්වාස කරන්න, දරුවා ඔබෙන් ඈත් වෙන්න උත්සාහ ගන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි දරුවන් වාගේ කරන්න. ගොඩක් වෙලාවට දෙමාපියෝ දරුවෝ අගය කරන වෙනුවට කරන දේ තමයි දරුවෝ ගණන් ගන්නේ නැහැ. මේක සමහර වෙලාවට ඔබේ තියෙන කාර්ය බහුල බව නිසා වෙන්න පුළුවන්. එහෙම වෙලාවට දරුවෝ ගැන හිතන්න ඇත්තටම ඔබට අවකාශ නැති වෙන්න පුළුවන්. අනිත් එක දරුවෙක් තමන්ගේ විභාගේ ලොකු විභාගයක් නෙමෙයි පන්තියේ වාර අවසාන විභාගේ ලකුණු ඇවිල්ලා කිව්වම යම් විෂයකට ලකුණු අඩු නම් බොහෝ දෙමාපියන් කැළඹෙනවා. නමුත් විය යුත්තේ සමහර වෙලාවට දරුවගේ එකකට ලකුණු අඩු වුණත් අනිකුත් විෂයන් වල ලකුණු හොඳින් තියෙන පුළුවන්. මොකද දරුවෙක් කියන්නේ ඒ දරුවාගේ තවත් දරුවෙක් නැහැ. දරුවෝ දෙන්නේ එක සමාන නැහැ. විවිධ හැකියාවන් සහ විවිධ දක්ෂතා තියෙන. ඒ නිසා අපි කළ යුතු දේ තමයි දරුවගේ තිබෙන හැකියාව දක්ෂතා වගේ කරන්න. එයාගේ හැඟීම් මතු කරගන්න එයාට දෙන්න. එයාට අභිප්‍රේරණය වෙන්න, එයාගේ වටිනාකම් තේරුම් කරගන්න එයාට අවස්ථාව දුන්නොත් දරුවගේ අර තියෙන දක්ෂතා වැඩි දියුණු වෙනවා. එතකොට දරුවා තමන්ගේ දැඩි පළබාමක් නැතුව තමන්ගේ අනාගතය සකස් කරගන්න මට්ටමට එනවා. ඊළඟට අපි හිතන්නේ නැහැ දරුවන්ගේ ආශාවන්, දරුවන්ගේ රුචිය ගැන එච්චර දෙමාපියෝ හිතන්න පෙළඹෙන්නේ නැහැ. බොහෝ දරුවෝ ආසයි වැස්සේ තෙමෙන්න, වැලි ටිකක් අත ගන්න, ගහකට නගින්න, මේ වගේ සෙල්ලම් බඩුවක් දැක්කම කඩල බලන්න ආසයි. මොකද මේක කොහොමද හැදිලා තියෙන්නේ? ළිඳට වතුර එන්නේ කොහොමද? දරුවන්ට තියෙන ප්‍රශ්න. ඒ නිසා මේව තමයි කුතුහලය කියලා කියන්නේ. කුතුහලය දරුව බොහෝ දේ ඉගෙන ගන්නවා. අවස්ථාව දෙන්න ඒක අත්‍යවශ්‍ය දෙයක්. දරුව නතර කරන්න එපා. අනිත් එක අපි දරුවෝ සංසන්දනය කරනවා. පුංචි දරුවෝ ඔක්කොම එක වගේ. බැලුව මල් ගොඩක් වගේ මේ මල් ගොඩේ හැබැයි වෙනස්කම් තියෙනවා පුංචි පුංචි. ඒ නිසා
මෙයාට වඩා මෙයා විරස් මේ ලක්ෂණ දෙක සමාන නැති නිසා එකම ලක්ෂණයක් ගැන හිතලා දරුවෝ සංසන්දනය කරන්න ගියාම වෙන්නේ දරුවෝ තුල තියෙන දක්ෂතා යටපත් වෙනවා මොකද අරයා ගණිතේට දක්ෂ නම් මගේ දරුවත් ගණිතේට දක්ෂ වෙන්න ඕනද එහෙම නැහැ මගේ දරුවා වෙන දෙයකට දක්ෂ වෙන්න පුළුවන් ඒ නිසා නොකල යුතු දෙයක් තමයි දරුවෝ සංසන්දනය කරන එක අනිත් එක ස්වභාව සෞන්දර්යය අත්විඳින දරුවට අවස්ථාව දෙන්න ඒකෙන් තමයි දරුවෝ බොහෝ දේ ඉගෙන ගන්න දෙයක් දැකලා සතුට වෙන්න මොකද සංවේදී මනසක් සහිත දරුවෙක් නම්‍යශීලී දරුවෙක් හැදෙන්න නම් මේ වගේ අවස්ථාවල් දරුවන්ට අහිමි කිරීම නොකල යුතු දෙයක් එතකොට මේ පේන විදියට ස්වභාව සෞන්දර්යයෙන් පරිසරයෙන් දරුවෝ බොහෝ දේ ඉගෙන ගන්නවා ඔබට ශිෂ්‍යත්ව පාඩම උගන්වන්න පේපර් එකම ඕනේ නැහැ මිදුල අතුගාන ගමන් පුළුවන් දරුවට අවස්ථාව දෙන්නේ මෙන්න පුතේ පැලෑටියක් කියන්නේ මේක පඳුරක් කියන්නේ මේක මේ වතුර පීනන ඉබ්බෙක් මේ වගේ බොහෝ අත්දැකීම් දරුවන්ට ලබා ගන්න පුළුවන් ඒ පරිසරයෙන් ගන්න දේ දරුවන්ට ගන්න උපරිම අවස්ථාව දීම දෙමව්පියන්ට වාසිදායකයි තමන්ගේ දරුවෝ ඉස්සරහට හරියට අරගෙන යන්න අනිත් එක දරුවන්ගේ ආත්ම විශ්වාසය දරුවන්ට කොච්චර ඉගැන්නුවත් සහතික 500ක් දුන්නත් ආත්ම විශ්වාසය දරුවෙක් තුළ ඇති කරන්න බෑ ඒක ළමයි තමන් තුලින් ගොඩනගා ගන්න ඕනේ ඒ නිසා ගහකට නගිනවා නම් ළමේ දෙමව්පිය කරන්නේ බොහෝ විට දරුවට ආදරය නිසා නවත්තනවා නමුත් ඒ රික්ස් එක පොඩ්ඩක් බාර අරගෙන දරුවට ඒකට අවස්ථාව දුන්නොත් දරුවා තමන්ගේ දක්ෂතා සහ තමන්ගේ හසුරු කුසලතාවන් දියුණු කරගන්න උත්සාහ ගන්න. ඒතර ප්‍රශ්නයක් ආපු අවස්ථාවක දෙමව්පිය කරන්නේ දරුවා පොඩ්ඩක් අමතක. සමහර වෙලාවට ඉස්කෝලේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දරුවා ඇවිල්ලා අඬාගෙන යමක් කියන්න පුළුවන්. ඒ වෙලාවට දරුවට සවන් දෙන්න දරුවා තනි කරන්න උත්සාහ ගත්තොත් දරුවා ඔබ ගැන හිතන්නේ නැහැ ඔබෙන් ඈත් වෙන මොකද අම්මා මට තාත්තා මට ආදරේ නැහැ කියලා හිතනවා. ඊළඟට පුංචි පුංචි දේවල් කරන් දරුවා පෙළමනවා. සමහරට කෑම වෙන අවස්ථාවක් එන්න පුළුවන්. දරුවෙක් කරනවා නම් පොලේ ගිහිල්ලා ගినాපු එළවලු ටික තෝරන්න දරුවා උත්සාහ ගන්නවා නම් ඒක ඉඩ දෙන්න. එතනින් දරුවා බොහෝ දේ ගන්නවා. ඊට පස්සේ බලන්න අභිප්‍රේරණය කියලා කියන එක. අපි බොහෝ විට දරුවන්ගේ වැඩ ගන්න බලෙන් පුතේ ගණන් ටික හදන්න. පුතේ මේ පාඩම ලියන්න මේක කියවන්න. නමුත් අපි කල යුත්තේ අභිප්‍රේරණය කියන්නේ යම් විදියකට කිව්වොත් ආශාව. මේ ආශාව දරුවා තුලින්ම ගන්න. බලෙන් කරන්නේ අපි කියපු නිසා කරන එකක් දරුවා තමන්ගේ ඇතුළතින්ම ඇවිල්ලා මේ දේ කරනවා නම් දරුවා ඒ දේ හරියට කරගෙන යනවා බලෙන් කරනවා නම් අපි නැති අවස්ථාවට දරුවා වැඩ කරන්නේ නැහැ. ඒ වගේම දරුවන්ට දැඩි තහංචි පැනවෙනක හොඳ නැහැ. නිදහස දෙන්න. හැබැයි උපරිමයෙන් නෙමෙයි හරියට මේ ඔබ දකින සරුංගලේ වගේ මේක ඔබේ අතේ නූල තියාගන්න. සරුංගලේ ලස්සනට ආසේ පියාසර කරයි. ඔබ නූල අතහැරියොත් දරුවට පුල් නිදහස දෙන්න ඕනි කියලා මේ සරුංගලේ ඈතට ඈතට ගිහිල්ලා ගහක පැටලෙන්න පුළුවන් බිමට වැටෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් දරුවන්ට නිදහස අවශ්‍යයි හැබැයි යම් ප්‍රමාණයකට ඊළඟට දරුවගේ පෝෂණය හිතන්න බොහෝ දරුවෝ ඔය කෙටි කෑම වර්ග કૃතිම බීම වර්ග පාවිච්චි කරන ඉස්කෝලේ යන දරුවෝ දිහා බලන්න දරුවෝ සම්පූර්ණයෙන්ම දරුවෝ රෝගීන් කරන්න දෙමව්පියෝ දායක වෙනවයි කිව්වත් ඒකේ ලොකු වැරැද්දක් නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ දරුවන්ට පුළුවන් අපිට අඩු වේදවකින් ගෙදරින් හදලා දෙන කෑම එකක් දීලා එයාගේ වර්ධනය හරියට සිද්ධ වෙන්න උදව් කරන්න. මොකද නිරෝගී දරුවෙක් වෙන්න ඕන නිරෝගී කයක් සහ මනසක් දෙකම හිමි වෙන්න නම්. අනිත් එක දරුවෝ අපි දෙමව්පිය විදියට වැඩ ඇරලාම රස්සාවට ගිහිල්ලාම අපි අපේ වැඩ කරද්දි දරුවෝ තනි වෙනවා. මේ ඇමරිකන් පවුල් සංගමේ සංග්‍රහව කියන්නේ සතියට වරක්වත් දරුවෝ එක්ක විනාඩි 15ක් සංවාදයේ යෙදෙන්න කියලා. මම කියන්නේ දවස් සතියට දවසක් නෙමෙයි පුළුවන් නම් දිනකට විනාඩි 15ක් කෑම මේසෙදී හරි දරුවොත් එක්ක එකතු වෙන්න. ඊළඟට දරුවන්ට සිරිත් විරිත් කන බොන හැටි උගන්වන්න. අදින පළදින හැටි කියා දෙන්න දරුවන්ට. නෑයෙක් යාළුවෙක් වැඩිහිටියෙක් එක්ක කටයුතු කරන පිළිවෙල උගන්වන්න. අපේ තියෙන සංස්කෘතික දේවල් වල වටිනාකම් දරුවන්ට කියලා දෙන්න. පුංචි කාලේදී දරුවන්ට කියලා දුන්නොත් දරුවෝ මේවා අහන්න සූදානම් වෙන්නේ. ඊළඟට මේ පුංචි චරිතය පුංචි කෙනෙකුට විතරක් නෙමෙයි ලොකු කෙනෙකුට උනත් වැරද්දීම් ජීවිතේ කඩා වැටීම් වෙන්න පුළුවන් ඒක හදා ගන්න පුළුවන් ජීවිතේ වරදිනවා කියන්නේ බොහෝ විට අත්දැකීමක් ඒ වැරද්ද හදා ගන්න පුළුවන් හැබැයි පුංචි දරුවෙක්ගේ වැඩිහිටියෙක්ගේ වගේම චරිතේ කඩා වැටුනොත් ටිකක් අමාරුයි ගොඩනගන්න ඒ නිසා ඒ පිළිබඳ අවධානය දෙමාපියන් සතුයි ඊළඟ කාරණාව තමයි අපි බොහෝ විට කලබලයි නමුත් කිසිම දෙයක් හදිසියේදී අපට ඕන තරම්
ඉක්මනින් ක්ෂණිකව සිදු වෙන්නේ නැහැ ඕනෑම දෙයකට නියමිත කාලයක් තියෙනවා කිසිදු දෙයකදී ඔබ හදිසි නොවිය යුතුයි කියලා මා කියන්නේ හිතලා බලන පුංචි දරුවෙක් ඉපදුනාට පස්සේ හැරෙන්න යම් කිසි කාලයක් ගන්නවා ඊළඟට දරුවා වාඩි වෙන්න හැරෙන්න පෙරලෙන්න වාඩි වෙන්න යම් කිසි කාලයක් ගත වෙනවා නැගිටින්න ඇවිදින්න ඒ වගේම කාලයක් ගත වෙනවා ඒ නිසා තරංගකාරීත්වය තුල දරුවා ඇදගෙන යාම අපි නොකළ යුතුයි මොකද පුංචි මනසට පුංචි ශරීරයට ඔරොත්තු දෙන්නේ නැහැ මේක සිඟිති දරුවෙක් පුංචි නොමේරු මනසක් සහිත දරුවෙක් නිසා ඒ දරුවට ඔරොත්තු දෙන මට්ටමින් මොකද අපි දරුවෙක් එක ශ්‍රේණියට බාර දුන්න දවසින් ඉඳලා කරන්නේ තරඟයට ඇදගෙන යන එක හැබැයි නොකළ යුතු දේ ඒකමයි එහෙම කරාම වෙන්නේ දරුවට ඇති වෙන අනිසි බරගතිය පීඩනය ස්ට්‍රෙස් කියලා ඒ නිසා දරුවා සෙල්ලමින් බොහෝ ඈත් වෙනකොට අධ්‍යාපනය ඒ තරම් සාර්ථකව කරගෙන යන්න දරුවා බලන්නේ. ඒ නිසා අපි යම් කිසි පිළිවෙලක් තියනවා දරුවෙක්ගේ වර්ධනය සිද්ධ වෙන්න. ඒ ආකාරය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඊළඟට අපි දරුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන දෙමව්පියෝ විදියට මේ දරුවා සමාජයේ හොඳ යහපත් වූ පුරවැසියෙක් කරන්න. ඒ වගේම තමන් අනාගතේ සාර්ථක කරත් සාර්ථක පුද්ගලෙක් විදියට සමාජ දකිනවනම් දරුවෙක්ගේ තෙමාපිය බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ දේ. මා ඔබට කතා කළේ පුංචි චරිතය පිළිබඳව. චරිතය කියලා කියන්නේ දරුවෙකුට ඊටාම අවශ්‍ය වූ යහපත් දෙයක් කියලා මා ඔබට මතක් කරා. ඒත් එක්කම දරුවෙකේ චරිතය හොඳට හැඩගැහෙන්න නම් දරුවන්ට දෙමාපියන් ආදර්ශයක් වෙන්න ඕනේ. මොකද මා එහෙම කියන්නේ දරුවන්ගේ ලෝකය දෙමාපියන් නිසා. අනිත් එක පුංචි දරුවෙකුට සමාජය කියලා ලොකු ආශ්‍රයක් නැහැ. දෙමාපියෝ තමයි වැඩියෙන් ආශ්‍රය කරන්නේ. ඒ හැරෙන්න ගුරුවරු සහ යහළුවෝ තමයි ඔහුගේ පරිසරය වෙන්නේ. ඒ නිසා ඔබ තමයි දරුවන්ට මුලින්ම ඔබේ ආදර්ශය සපයන්න ඕන. ඒ නිසා මා ඔබ වෙනුවෙන් තෝරගත්තා පුංචි කවි පන්තියක්. මේක මගේ නිර්මාණයක් නෙමෙයි මං පොතකින් උපුටා ගත්ත එකක්. මේක නම් කරලා තියෙන්නේ ඔබ මත යැපෙන පුංචි ඇස්. ඔබ මත යැපෙන පුංචි ඇස් විත් ඒවා දිවා රැයි ඔබ ගැනම විමසිලිමත් ඔබ දොඩන හැම වදනක්ම ඇහිඳ ගන්නට පුංචි කන් විත් ඔබ කරන හැම දෙයක්ම කර බලන්නට පුංචි අත් විත් පුංචි දරුවෙක් දිවා කල සිහින දකින්නේ ඔබ වගේ වන්නට ඔබ ඒ පුංචි අනුගාමිකයාගේ විරුවාසේම ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාවන්තේ ඒ පුංචි හිතේ ඔබ ගැන අවමාන රේණුවක තරමින්වත් නූපදී සැකයක් ඔබ කෙරෙහි විශ්වාසය නම් ඔහුගේ සිතේ භක්තියෙන් පිරී ගොසි කුමන වදනක් ඔබ කිව්වත් අල්ලා ගනී ඒ පුංචි හිත ඔහු කියන්නේ කරන්නේ ඔබ කියූ කෙරූ දේවල්මයි ඔවුන් වැඩෙන්නේ ඔබ ලෙසින්මයි පුංචි දැස් ලොකු කරන් ඔහු විශ්වාස කරන්නේ නිවරදී ඔබ සෑම විටම යනුවෙන් ඒ නිසාමයි ඒ පුංචි ඇස් දිවරයේ අවදියෙන් විවර කරන් ඔබ කරන කියන දේ බලා ඉන්නේ ලොවෙහි ඇති කදිම උදාහරණ ලෙසින් ඒ පුංචි දරුවා වැඩෙන්නට පාරමී පුරන්නේ ඔබ ලෙසින්මයි මා කලින් කිව්වා වගේම මේක උපුටා ගැනීමක් නමුත් මේකේ ගන්න තියෙන දේ නිසා තමයි මා ඔබට මේ ඉදිරිපත් කරේ බලන්න මේ සියලු තැන්ෙදිම කිසිම වෙලාවක දෙමාපියෝ අවිශ්වාස කරන්නේ නැහැ දරුවන්. මොකද දරුවන්ගේ ලෝකය දෙමාපියන්. ඒ නිසා තමයි දරුවෝ කරන්නේ අපි කරන කියන දේමයි. මට මතක් වෙන මේ වෙලාවේ පුංචි සෙන් කතාවක්. මොකද දවසක් දරුවෙකුට අම්මා දඬුවම් කරනවා. අම්මා දඬුවම් කරන්නේ පුංචි වැරද්දක් නිසා දරුවට කේන්ති යනවා. දරුවා ගිහිල්ලා පත්ත පහලට ගිහිල්ලා කෑ ගහලා නටනවා මං ඔයාත් එක්ක තරහායි කියලා. එහෙම දරුවා කියද්දි දරුවට ඈත ඉඳලා කවුදෝ කියනවා මං ඔයා එක්ක තරහායි කියලා. දරුවා බය වෙලා ආපහු ගෙදරට දුවගෙන ඇවිල්ලා අම්මට කියනවා අම්මේ කවුදෝ කියනවා මට මං ඔයාත් එක්ක තරහායි කියලා. ඒතර අම්මට මේක තේරෙනවා අම්මා කියනවා පුතේ ඔයා කියන්නේ මං ඔයාට ආදරේ කියලා. දරුවා වත්ත පහට ගිහින් කිව්වාම දරුවට ඇහෙන්නේ එදී මේ තමයි ජීවිතේ. ජීවිතේ කියන්නේ දෝපකාරයක්. අපි කරන කියන දේ තමයි අපිට ලැබෙන්නේ. ඒක දරුවටද ඔබටද කියලා ප්‍රශ්නයක් නෑ. ඒ ඔබ කරන දේ තමයි දරුව කරන්නේ. ඔබ හරි දෙයක් කරොත් දරුවෝ ඒ දේ කරයි. දරුවෝ හරි දෙයක් කරලා කියන්නේ අනිවාර්යයෙන්ම දරුවා හරි මග යනවා කියන එක. එතකොට අපිට දෙමව්පිය විදිහට අපිට අවශ්‍ය වෙන්නේ නෑ කෙවිට අරගෙන දක්වන්න මේක කරපන් මේක කරන්න ඕනේ නෑ කියලා. මොකද දරුවා තුළ දරුවගේ පුංචි කාලෙම ඉඳලා ඇති වෙනවා අදහසක්
කලයුතු දේ මොකද්ද නොකලයුතු දේ මොකද්ද අඳුර කියන්නේ මොකද්ද ආලෝකය කියන්නේ මොකද්ද කියලා. ඒ නිසා දරුවගේ තුල ඉබේම මිනිසියෙක් තුල තිබිය යුතු සසංකල්පය නිවැරදි වූ සසංකල්පයක් ගොඩ නැගිනවා. ඒකට කියන්නේ ඉංග්‍රීසියෙන් අපි කිව්වොත් කියනවා self concept සසංකල්පය කියලා. මේ සසංකල්පය කියලා කියන්නේ කෙනෙකුට තමන් පිළිබඳව තමන් තුල ඇතිවන අවබෝධය. ඒ අවබෝධය දරුවකට ඇති වෙන්න නම් අපි දෙමාපිය හැටියට හරි දේ දිය යුතුයි දරුවන්ට. දරුවෝ ඒ දේ ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ දරුවෝ හරි මග යනවා. එතකොට තමයි අපි මුලින් කතා කරපු වගේම අපි කිව්ව දෙමාපිය විදියට ඔබේ සතුට දරුවන්ගේ සතුටයි. දරුවන්ගේ සතුට ඔබ ලබන්න නම් දරුවා යහපත් හා සාර්ථක දරුවෙක් විදියට සමාජයට මුහුණ දෙන්න දෙමාපිය විදියට ඔබට තියෙනවා අත්හැරිය නොහැකි වූ වගකීමක්. එහෙමනම් මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා ඔබෙත් ඔබේ දරුවන්ගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ වගේම ඔබට යහපත් වූ දරුවෙක් සමාජයක ලබා දෙන්නට හැකියාව ලැබීවා කියලා.